Aurul du matică. Tu s-a minun vede siti tindi magi had cutie. Pidu e mute ruan betin in cită tutie. La duie miere iumăre gumătă sie had pitie. Nidukin nob hem din eva situ petu atie. Magi gauravaniya stutiya pudenawa obe karunika aradhane wenne. Magi nama Vijaya Mapalana. Gama ruhune matra asanne Mapalana nam ramaniya punchi pirisara gamak. Upandine 1940 November masa 24 wenada piya ayurveda vaidya Jyotirvedi Jasin Silva mahatma. Etuma gami pamanak nowa avata gam rashiyaka gilanunta nomile pratikara karamin දහස් ගණනක් ගිලවුන් සූපත් කළ ජීවකයා වුණා. මවගේ නම එමලින් මාතාව. පියාට ප්‍රමාණවත් කුමරු ඉඩ කඩන් තිබූ අතර එතුමා වෛද්‍ය වෘත්තිය කළේ සේවයක් ලෙස සලකා මිස රැකියාවක් ලෙස නොවේ. ඒ හේතුවෙන් සියලු ගම්වැසියන්ගේ ආදර ගෞරවය එතුමාට පමණක් නොවේ අපේ මුළු පවුලටම නොමඳුව ලැබුණා. ගමි විල්යායේ ගැමියන්ගේ අතුකුටු පිරෙව්වා. ආසන්නයේ වූ වනරොද ගමට ආශිර්වාදයක් වුණා. රජී ගොවිපලේ විශාල කිරිපත්ටි හා කුකුළු ගොවිපොළ ගැමියන්ගේ පෝෂණයට විශාල රුකුලක් වුණා. කුඩා කඳු ගැටයක් මත මහානායක හිමියන්ගේ කලමනාකාරීත්වයෙන් පවත්වාගෙන ගිය පුංචි තක්සලාවේ අපි අකුල් කෙරුවේ. එතුමාණන් වහන්සේගේ දූරදර්ශී බුද්ධියෙන් පාසල දෙපැත්තේ පේෂ කර්මාන්ත හා වඩු කර්මාන්ත ගන්වන පාසල් දෙකක් තිබුණු අතර ගම් රාශියක දරුවන් ඒ වායි එම කර්මාන්ත හැදෑරුවා. ගමී අල්පේච්ඡ ජීවිත ගෙවූ සියලුම ගැමියන් සතුටින් ආදරෙන් එකා වගේ සමගින් ජීවත් වුණා. අපේ ළමා කාලේ නිදහස් තෘප්තිමත් සුන්දර මෙන්ම හැම අතින්ම ප්‍රීතිමත් එකක් වුණා. මිතු කැල පිරිවරාගෙන නිතරම සිතුසේ පැතු පැතු සියලු සැප සම්පත් ලැබනු ලසී. පැතුර වූ කොළුක මේ රඟ සිහ පැටි විලසේ. උතුරා ගියා හැම දින මගි ගම් පියසේ. තාත්තාට ගමුගේ ලැබුණු පුද සැලකිලි ගරු සත්කාර මගේ පුංචි හිතට අයිතු ආඩම්බරයක් ඇතුල් කළා. 20ක පමණ වූ කොළු රැළේ නායකත්වය ලැබුණෙත් මටයි. අපි හරියට හමුදාවක් වගේ නිදහසේ ගමේ වෙල් එළිය ලඳු කැලෑ බඩ වැටි වැව නිරන්තරයෙන් ආක්‍රමණය කළා. ත්‍රීලා වඳුරු වගේ අඹගස් මුදුන් වලට නැග ගෙඩි කඩාගෙන කෑවා. කජු වේරළු රඹුටන් උගුරැස සියඹලා ගස් නැග්ගා. ඇඳුම් ගාලවලා විසිකර හෙළු ඇල්ලෙන් වැවට පැන පීන පීනා දියබුන් ගහ ගහ වරුවේ හමාරි නෑවා. ලඳු බඩ වැටි වල රිංගගෙන මාදම් හිඹුටු කැබැල්ල හූ බඩකට පුරා දවස 30ම කාලා පැනගස් වලට බඩගා කුරුඹ බීලා ගෙදර බත කරන අපේ බඩවල වල ඉඩක් තිබෙම නෑ. ඔන්න ඔහොමයි කොළු කාලේ ගමේ රසවිඳි. ඊළඟට ගමේ අවුරුදු ගැන කියන්න. එරබුදු ගහමු දුනේ කෝකිල නදවිය. අටුකොටු පිරි ගැමි අත හිත සරුවීය. කොළු රැල අලුත් නැදුමින් හැඩ වැඩවීය. සිංහල අවුරුද්ද සැනකෙළියක් වීය. කුඹුරුවල අස්වැන්න නෙලලා අලුත් සහල් මංගල්‍ය පවත්වල තමයි සිංහල අලුත් අවුරුද්දට ගම සූදානම් වෙන්නේ. සරුවට ලැබෙන වැස්සත් සමග බත්මහා අකුණු මැද්දී උනත් සියලුම ගහකොළ අලුතින් ගලු දාලා අඹ කජු පේර රඹුටන් උගුරැස ගස් පැණි බේරන ඉදුණු ගෙඩි පුහුලන් ආදීන් අතු බර කරලා සෝබාදහම පවා බත්මහා උළෙලට කල් තියා සූදානම් වෙනවා. නැති බැරිකම් අමතක කරලා දෙමව්පිය කොහොම හරි මුළු පවුලටම අලුත් ඇඳුම් ඉලට ගන්නවා. ගේ දොර පිරිසිදු කරලා කැවිලි පෙවිලි හදන්න සූදානම් කරනවා. ඇති වෙන්න කෑමට බීමට අවශ්‍ය බඩු මුට්ටු ටික කල් වෙලා ඇතිව ගෙදරට ගෙනවුත් ලක ලැහැස්ති කරලා තියෙනවා. කිහිල් කෙනක් දෙකක් ඉදවලා තියෙනවා. ලමිසියෝ අලුත් ඇඳුම් මුතු මාල වලලු එහෙම හරි බරි ගස්සලා තියෙනවා.
ඔංචිලිවාරම් රබන් සුරල් කලගෙඩි මේවර සෙල්ලම්වලටත් අවුරුදු කුමාරිය තනගිටත් සහභාගි වෙන්න හිතේ තියන් ගමේ තරුණ සංවිධාන අවුරුදු ක්‍රීඩා තරග සංවිධානය කරනවා. ගෘහණියෝ කැවිලි පෙවිලි වලට අමතරව පිත්තල පහනක්, කිරි උතුරවන්න මුට්ටියක්, ලිඳ අලෙවි කරලා වහල එල්ලන දිය කලස සඳහා නැවුම් කලසක් හේම සූදානම් කර තියෙනවා. සමහරු උණ වෙඩිල්ල හදා තියෙනවා රතිඥා වෙනුවට යොදා ගන්න. පොල් කොටයක් හිටවලා ඒක මුදුනේ මුනින් අතර වංගෙඩිය කටවලා අතපැත්තට ලී බැඳලා ලී අග ඔංචිල්ලා අටක් බැඳලා කතුරු ඔංචිල්ලාව හදනවා. ගමේ ජනප්‍රියම එක කතුරු ඔංචිල්ලාව තමයි. හදන කෙනා එක රවුමකට සත 10 බැගින් අය කරලා තමයි පදින්න දෙන්නේ. ඔන්න ඔහොමයි අලුත් අවුරුද්දට ගම ලෑස්ති වෙන්නේ. ඊළඟට බලමු අවුරුද්ද චාරිත්‍ර කරන ආකාරය. පරණ අවුරුද්දට දියනාලා හඳ බලලා තමයි චාරිත්‍ර ආරම්භ කරන්නේ. පුණ්‍ය කාලය ලබන්නට පෙර සියලුම කෑම බීම අවසන් කරලා ලික්කොල ගින්දර නිවනවා. පුණ්‍ය කාලය තුල කිසිම අමුතෙකුට ගෙදරින් කෑම බීම දෙන්නේ නැහැ. අලුත් ඇඳුම් ඇඳගෙන කලින් සූදානම් කර තියෙන අලුත් සහල් වලින් පිසු කිරිබත් සහිත බුද්ධ පූජාවත් තෙල් මල් හඳුන් ආදියත් අරගෙන පවුලේ සියලු දෙනා විහාරයට ගොස් ආගමික කටයුතු වලදී නව වසරට සෞභාග්‍යමත් වීමට ප්‍රාර්ථනා කරනවා. පුණ්‍ය කාලය තුල සියලු දෙනාම කෙලිසල්ලම් වල යෙදී ප්‍රීති වෙනවා. කාන්තාවන් ඔංචිලිවාරම් රබන් සුරල් කලගෙඩි මේවර සෙල්ලම් ආදී යෙදෙනවා. සමහරු ඔලිඳ කෙලිය යෙදෙනවා. පංචි දැමීමට ගැහෙන පිරිමි දෙකොළුම සහභාගි වෙනවා. කතුරු ඔංචිල්ලාවට කාන්තාවන් බොහොම කැමති. එතන ඕලිම ඉවර වෙන්නෙම නැහැ. අයිතිකාරයටත් බොහොම සරුයි. ඒ කාලේ රතිඥා හිඟයි. උණ වෙඩිල්ල පත්තු කරන්නේ උණ බම්බුවේ කපපු සිදුරෙන් භූමිතෙල් දාලා කටින් ඇතුළට වාර කීපයක් තිබලා ගිනි පන්දම ලංකලාම ඩෝ කියල හඬ පිට වෙනවා. මේක පුරුදු නැති අය වාර ගණනක් කළොත් කලන්ති දානවා. කොල්ල කුරුට්ටු ඉරි පැනීම, වම් ගැනීම, කොටු පැනීම, දිවීම, ඔංචිලි පැදීම, වල්කජු ගැහීම, මැස්සන් ගැහීම වගේ ක්‍රීඩාවලිය දෙනවා. ගමේ හයිකාරයෝ ලන්ද දිහාට වෙලා මයුක කෑලක් අල රාකට්ටක් දාලා බූරු පිටියට වට වෙනවා. සියලුම දෙනා අලුත් ඇඳුම් වලින් සැරසී කුමන හෝ ක්‍රීඩාවකට සහභාගි වෙන අතරේ ළමා, තරුණ, මහලු, ගැහැණු පිරිමි සියලු දෙනාම මොකක් හෝ කෙලිසෙල්ලමකින් සතුටු වෙනවා. තරහ මරා නොහොඳ නෝක්කාඩු ගමේ එදාට අතුරුදහන් වෙනවා. තරුණ සංවිධානවල ක්‍රීඩා තනඟවලදී සයිකල් රේස්, ගම හරහා දිවීම, සැඟවූ අමුත්තා සෙවීම, ලිස්සන ගහේ නැගීම, ඉදිකටු මලලෑම, පොල් අතු විවීම, බන්ස් කෑම, හැන්දි දෙහිගෙඩිය තියන් දිවීම, පොල් ගෑම ආදී තනඟ පවත්වන අතර දින නායට තෑගි බෙදනවා. අවුරුදු කුමාරි කුමාරයා තේරීම ඉතාම ජනප්‍රිය වන අතරේ බොහෝ තරුණ තරුණියන් ඊට සහභාගි වෙනවා. තරඟකරුවන්ට ත්‍යාග ප්‍රදානය කරන්නේ ගමේ ප්‍රභූවරිය. බොහෝ විටේට ආරාධනය ලැබෙන්නේ මගේ පියතුමාටයි. පුණ්‍ය කාලය නිමාවෙත්ම ඊළඟ අවුරුදු චාරිත ආරම්භ වෙනවා. ඒව අකුරටම අපේ ගෙදර මෙහිම සිදු කෙරෙනවා. නැකත දිසාවද සියලුම පිළිවෙත්, නියත වැපිලිපද ඉසිවර මඟගත්, සපත සුභාසිරි වෙන්නට අතපත්, සපත කිරි සිය පත් ලෙස පිපිසිත්. ලිපගිනි මොලවන වෙලාවට කලින් ගොම මැටි ගෑ ලිප් කර තබා ලැහැස්ති කරගත් ලිප මත නියමිත දිසාව බලා අම්මා කිරි මුට්ටිය තබා ලිපේ ගිනි මොලවන අතර තාත්තා අසල සිට ජය පිළිත දේශනා කරනවා. බස්නාහිර නැතිව වෙනත් දිසාවකට කිරි උතුරා ගැලුවොත් සුබ ලෙස සලකනවා. උතුරපු කිරි මුට්ටිය වමතින් ගෙන දකුණු අතින් දෙහිකොළ අත්තක්ගෙන ගිය වටේට දකුණු අත ගේ පැත්තට සිටිනසේ ගමන් කරමින් දෙහි අතින් කිරි හිසිනවා. ඊළඟට ලිඳ අලෙවි කිරීම, කිරිබත් කපු පුළුන් සමන් පිච්චු මාල් රිදී කාසිය බුලත් කොළියක තබා දිව්‍ය රාජගුලිය ඖෂධ ගුලි තුනක් සමග සුදු රෙදි කඩක ඔතා අම්මා ලිඳට දමා අලුත් කලසකට ලිඳේ පැන් පුරවා හිස මත තබාගෙන ගෙට ගෙනවා. කලස කඩ වැස්ම බැඳ ගෙයි වහල ඉල්ලනවා. ඊළඟ අවුරුදු දවසේ නැති වැඩ ඇල්ලීමට තාත්තා කැත්තක්ගෙන කිරි බේරෙනතුරු කොස් ගහකට කොටනවා. අපි පූජාසනේ ළඟ දන ගස්වා අතට පොද්දී තාත්තා මෙහිම සරස්වති ස්තෝත්‍ර ගායනා කරද්දී අපි පාඩම් කියනවා.
Saraswati Mahadevi Vina Pustaka Dharini Hansavahana Samayutte Vidyata Dhanam Kurumam Saraswati Namo Maiham Varadeva Kamarupini Vidyarambhan Karisami Saraswati Namostu Me e apilava avurudata wedalana piliwelai in pasu bulath rulu di demaupiyan pawandinawa oy welawa wenakota sandu na kohomba peli midi totila palol addimata adi aushadha pala api gewathi situmin gam wasinda wedahallanawa me wenakota 100k hamara gam api gedata rok wela avurudu kemata uyanne pihanne nirmasha ahara palamu buddha puja pawathwa dan adukwak pansalata yawanawa ඊළඟට ගෙයි සාලේ ලොකු මාගල් ඕල් කොළ පැදුරු අතුරා තව ආපු කෙසෙල් කොළේලා ආපු හැමෝටම කිරිබත් සමග කෑම බෙදනවා තාත්තා කිරිබත් පිඟානක්ගෙන පළමු අම්මාට කවා පවුලේ අපි ඔක්කොම ඊළඟට කවනවා පැමිණ සිටින හැමෝම අවුරුදු කෑම භුක්ති විඳිනවා බොහොම සතුටින් අතුරු පසට දියුල් කිරි කෙසෙල් ගෙඩි අන්නාසි පැපුල් ආදියත් රස කැවිලිත් බෙදනවා අවසානයේ තාත්තා බුලත් කොලේක මුදල් කාසියෝතා එක එක්කිනාට පිළිගන්වනවා හැමෝම දනගසා වැඳ පිළිගන්වනවා අපි ගෙදර අවුරුද්දට කවදාවත් කැවිලි හදන්නේ නැහැ කෙසෙල් කැන් 20ක් 30ක් කැවිලි පෙටි 50ක් විතර ගම්වාසීන් අපි ගෙදරට ගෙනෙනවා ගබඩ කාමරය වයින් පිරීලා බොහෝ දෙනා තාත්තට සරමක් තුවායක් අම්මාට කම්බායක් තෑගි කරනවා ගෙදරට එකතු වෙන කිසිම කෙනෙක් කිස්සතින් ආපහු යවන්නේ නැහැ අර කැවිලි පෙවිලි හැමෝටම බෙදලා දෙනවා දුප්පත්ට ලැබිච්ච තුවා සරුන් කම්බා ඔක්කොම බෙදලා දෙනවා හැමෝම පින්ති ආශිර්වාද කර සතුටින් යනවා පසුදාට යෙදෙන නානු මංගල්‍ය එවත් හිස තෙල් ගෑම අපි ගෙදර ජයට කරනවා ගම් සිය ගණනක් එනවා තාත්තගේ අතින් හිස තෙල් ගාවා ගැනීමට විශාල බේසමකට බෙහෙත් කොළ වර්ග කොටා මිරිකාගත් විෂවලට හිසේ නාන බෙහෙත් තෙල් මිශ්‍ර කර නානු බේසමක් පිළිහෙල කරනවා පන්සලේ හාමුදුරුවෝ තොවි වෙලාවට වඩිනවා නැකත් වෙලාවට හිසට පායට නියමිත කොළ වර්ග තියා ශත වස්සාව ආයුව ජීව සිද්ධීච හෝතු තේ කියන ගාථාවෙන් ආශිර්වාද කොට නියමිත දිසාව බලාගෙන පැමිණ සිටින සියලු දිනාගේම තාත්තා හිස තෙල් ගානවා ඉන්පසු හැම දිනම අලුත් අවුරුද්දට දිය නානවා අලුත් අවුරුද්දට අලුත් සඳ බැලීමත් අදාළ නැකත් වෙලාවට තාත්තා කරනවා ගම්මු නියමිත දින නියමිත නැකත් වෙලාවට රැකී රක්ෂාවලට යාමින් සිංහල අලුත් අවුරුදු මංගල්‍යය නිමාවටපත් වෙනවා මීනේ ඉඳලා මේෂ රාශිය වෙතට නව හිරු සැපත් විනවා හීනේ අවුරුදු ගම් දනව්වට වැටිය ගැමි සිත් සතන් පිනවා පෑනි මගීව රයිතීන්තද සියලු තොරතුරු රසට ලියුවා පානයාලු කය ලෙසින් නොබ හැම දිලේ අස ඉසුරු දිනවා විජයමාපලාන වත්තල විජයමාපලාන නැහැ ඒ කාලේ අවුරුදු ගැන බොහොම අපූරු විස්තරයක් කියලා තියෙනවා නේද ඔව් හරිම අස හිතෙනවා ඒ විස්තරය අහනකොට එතුමාටත් බොහොම ස්තුතියි See you on